කලින් දැනගන්න හොඳයි මේ මේ වර්ග මොනවද කියලා ගබ්සා වීම කියන්නේ අපි ගොඩක් වෙලාවට සමහර කාන්තාවන්ට මේ ගබ්සා වීම වෙන්න මුල්ම අවස්ථාවේදී වෙන්නේ සුළු වශයෙන් මද වශයෙන් රුධිරය බිඳු කීපයක් පිට වෙනවා ඒ වගේම උදරයේ වේදනා දවසක් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කිරිසිහිනය සැබෑ කර ගැනීමට වෙරදරන මව්වරුන් දැනගත යුතුම කාරණාව පිළිබඳව. ඒ තමයි මිස්කැරේජ් එසේත් නැත්නම් ස්වභාවික ගබ්සාවීම් පිළිබඳව. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදත් අප සමග එක්වී සිටින්නේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ නලදරුව එකකේ අංශ ප්‍රධානි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහත්මය. ආයුබෝවන් වෛද්‍යතුමනි. මිස්කැරේජ් එසේත් නැත්නම් ස්වභාවික ගබ්සාවීම කියන්නේ දරු සිහින අපේක්ෂා කරන අම්මලාට බොහෝ මානසික පීඩනයක් එල්ල කරන දෙයක්. ඉතින් වෛද්‍යතුමනි අප දැන ගැනීමට කැමති මොකද්ද මේ මිස්කැරේජ් කියලා කියන්නේ? මිස්කැරේජ් වෙන්න හේතු මොනවද? ඔව් මිස්කැරේජ් කියන එක ඉතාම මේ දවස්වල බොහොම බහුලව අපිට කතා කරන විෂයක් තමයි. මිස්කැරේජ්ක් කියන්නේ අපි ඒක බොහොම සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙන් ඒ කියන්නේ දරු සිහිනය බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවන්ගෙන් 8 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට සිදුවන බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අපි කලින් සාකච්ඡා කරපරදී නිතරම කල්ලයක් හැදෙන්න අවශ්‍ය වෙන්නේ සරු ශුක්‍රාණුකුයි සරු ඩිම්බයකුගේ එකතු වීම. එතකොට මෙම කල්ලේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක සාමාන්‍යයෙන් කල්ලයක් මවගේ මව කුස තුළ සති 40ක් 42ක් විතර කියන මාස 10ක් විතර මව කුසේ වැටෙනවා. ඊට කලින් මෙම කල්ලය යම්කිසි හානියකට ලක් වුණොත් ඒක ගබ්සා වීමකට ලක් වෙන්න පුළුවන්. අපි මෙම ගබ්සා වීම සිදුවන කාල පරිච්ඡේදය පළවෙනි මාස 3ද නැත්නම් දෙවෙනි මාස 3ද කියලා කොටස් දෙකකට අපි ප්‍රධාන වශයෙන් අපි වෙන් කරනවා. මොකද ඒකේ පළවෙනි මාස 3ේ ගබ්සා වීමට හේතු දෙවෙනි මාස 3ේ ගබ්සා වීම හේතුවට වඩා වෙනස්. එතකොට අපි නිතරම යම්කිසි කාන්තාවකට ගබ්සාවක් වෙනකොට අපි බලනවා මේක පළවෙනි මාස 3ේ වෙන ගබ්සාවක්ද නැත්නම් දෙවෙනි මාස 3ේ ගබ්සාවක්ද කියලා. එතකොට වෛද්‍යතුමනි මොනවද මේ ගබ්සාවට හේතු? ඔව් එතකොට දැන් මේ ගබ්සාව අපි කිව් විදිහට පළවෙනි මාස 3ේ සිදුවෙන හේතු වෙනමයි දෙවෙනි මාස 3ේ සිදුවෙන හේතු වෙනමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතරම අපි කලින් සාකච්ඡා කර කිව් විදිහට දැන් මේ සරුභාවය විශේෂයෙන්ම ඒ කියන්නේ කාන්තාවගේ ඩිම්බේ සරුභාවයේ ප්‍රධාන වශයෙන්ම දායක වෙන කාන්තාවගේ වයසට. ඒ කියන්නේ ගොඩක් කාලවලට අපි කාන්තාව කවුරුදු විශේෂම අවුරුදු 40ට වඩා වැඩි වයස්ගත කාන්තාවකගේ නිතරම අර ජාන සංයුතිය ගොඩක් වෙනස්. ඒ කියන්නේ නිතරම ජානමය ගැටලු සෑදීමේ හැකිය අපි කියන ඩවුන්ස් බබාලා. ඒ වගේ බබෙක් ඒ වගේ කල්ලයක් සෑදීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒ වගේ අවස්ථාවකදීත් ගබ්සා වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාව වයස්ගත වෙනකොට ගොඩක් වෙලාවට කාන්තාවට ඇති වෙන තත් ඒ කියන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය ඒ වගේ රෝග තත් සහ ඒවට ගන්න ඖෂධ නිසාත් යම්කිසි ගබ්සාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂය කුහරයේ තියෙන මස්දලු එතකොට ෆයිබ්‍රොයිඩ් ඒ වගේම ආසාදන ගැබ් ගැලෙහි සිදුවන කෙටිවීම් සහ එහි නිතරම ගැබ් ගැල නිතරම විවෘත වීමට ඇති ඉඩකඩ වැඩිකම තුළ ඒ වගේ හේතු නිසාත් යම්කිසි විදිහට ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව මවට ඇති වෙන සමහර ශරීරගත වෙන විස බීජ නිසාත් මේ කල්ලයට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වස විස එතකොට කුමිනාශක වල්නාශක ඒ වගේ ಜಾති ශරීරගත වීම නිසාත් කාන්තාවට ගබ්සා වීම වෙන්න පුළුවන්. ඊට අමතරව මේ මවගේ රුධිරයේ ලේ කැටි ගැසීමේ ප්‍රශ්න ඇති වුණත් ඒ වගේ තත්ත්වවලදීත් ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවගේ හෝමෝන පද්ධතිය වෙනස් වීම නිසාත් ගොඩක් අයට ගබ්සා වෙන්න පුළුවන්. අපි තව දෙයක් දැකලා තියෙනවා එදිනදා ජීවිතයේ අධික ලෙස ගැස්සීලා ඒ කියන්නේ ගොඩක් අයට රථ වාහන වල හදිසි අතුරු වගේ වලට ලක් වෙලා එහෙම නැත්නම් ඩිස්සල වැටලා ඒ වගේ අවස්ථාවලදී ගොඩක් අයට මේ කාන්තාවන්ගේ ගබ්සා වීම සිදු වෙනවා. වෛද්‍යතුමා පැහැදිලි කළා ස්වභාවික ගබ්සාවීමක් සඳහා බලපාන හේතු බොහොමයක්. වෛද්‍යතුමනි
මෙසේ ගබ්සා වීමක් සිදු වෙති බව කාන්තාවක් දැනගන්නේ කොහොමද? මේ සඳහා ප්‍රතිකාර තිබෙනවාද? ඔව්, ඇත්තටම ගබ්සාවක් වෙනකොට ප්‍රධාන වශයෙන් මේ කාන්තාවට ඇතිවෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි උදරයේ වේදනාව, ඒ වගේම යෝනි මාර්ගයෙන් උදරය සුළු වශයෙන් හෝ කැටි කැටි වශයෙන් පිටවීම. එතකොට මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් දක්වන්නේ. සමහර කාන්තාවන්ට මෙම උදරයේ වේදනාවයි යෝනි මාර්ගයෙන් උදරයේ පිටවීමට අමතරව මද උණ ගතියක් එහෙම ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේවට අපි ප්‍රතිකාර සාකච්ඡා කරනකොට ඇත්තටම අපි බලන්න ඕනේ මේ ඊට කලින් දැනගන්න හොඳයි මේ මේ වර්ග මොනවද කියලා ගබ්සා වීම. කියන්නේ අපි ගොඩක් වෙලාවට සමහර කාන්තාවන්ට මේ ගබ්සා වීම වෙන්න මුල්ම අවස්ථාවේදී වෙන්නේ සුළු වශයෙන් මද වශයෙන් රුධිරය බිඳු කීපයක් පිට වෙනවා, ඒ වගේම උදරයේ වේදනාව. ඒතර මේ කට්ටියට අපි කියනවා ට්‍රෙටින් මිස්කැරේජ් කියලා. ඒ කියන්නේ අවදානමට ලක් වූ කලලයක්. ඒ අවස්ථාවේදී අතනම අපි කියන්නේ එම කාන්තාවට කියන්නේ පුළුවන් තරම් ඇඳට වෙලා හරි ගෙදරට වෙලා විවේකව ඉන්න. ඒ කියන්නේ වැඩි බර වැඩ මහන්සි වෙන ඒවා ව්‍යායාම වල ගෑස් වෙන වගේ තැන් වැඩ ගොඩක් වෙලාවට නොකර පුළුවන් තරම් විවේක සිටින සහ ඊට අමතරව අපිට යෝනි මාර්ගයෙන් හෝ මුඛයෙන් දෙන ඖෂධ වර්ග තියෙන හෝමෝන වර්ග ඒ කල්ලය තවදුරටත් හොඳට වර්ධනය වීම සඳහා අපිට ඒ වගේ පහසුකම් සලසන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ට්‍රෙටින් මිස්කැරේජ් කියලා අවදානමට ලක් වූ ගබ්සාව. දෙවෙනි වතාව අනිද්ද වර්ගය තමයි ඉන්කම්ප්ලීට් මිස්කැරේජ්. ඒ කියන්නේ මෙම තත්වයට වඩා එහාට ගියොත් සමහරට රුධිරේ කැටි කැටි විදිහට එම කාන්තාවගේ යෝනි මාර්ගයෙන් පිට වෙන්න පුළුවන්. ඒතර අපි ඒකට කියනවා ඉන්කම්ප්ලීට් මිස්කැරේජ්. අපි ඒකේ ස්කෑන් පරීක්ෂාව කරාම අපිට පේනවා ඒ කල්ලයාගේ කොටස් රුධිර කොටස් සහ ලේ කැබලි ගර්භාෂය තුල කොටස් වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒකට කියනවා ඉන්කම්ප්ලීට් මිස්කැරේජ් කියලා. ඒතර ගොඩක් වෙලාවට ඒ වගේ කාන්තාවක් ආවොත් ඒ වගේ කාන්තාවට අපි අනිවාර්යයෙන්ම දෙන්නේ අපි ගොඩක් මෙම කාන්තාව රෝහලට ඇතුළත් කරලා යෝනි මාර්ගයෙන් අපි ඖෂධ වර්ග ලබා දෙනවා. ඒ ඖෂධ ලබා දීලා පැය කීපයකට පස්සේ බලන කොහොමද කියලා මෙම කල්ලේ කොටස් ඔක්කොම ටික ගැප් ගෙල විවෘත වෙලා ස්වාභාවිකවම එළියට යනවා. එහෙම යන්නේ නැත්නම් අපි නිර්වන්දනයට ලක් කරලා එම කල්ලේ ඉතුරු කොටස් ටිකත් අපි ඔක්කොම බඩ සේදීමට ලක් කරනවා. මේ කිව්වේ අපි ඉන්කම්ප්ලීට් මිස්කැරේජ්. ඊළඟ වර්ගය තමයි කම්ප්ලීට් මිස්කැරේජ්. ඒ කියන්නේ සමහරට මේ ස්වාභාවික ගබ්සාවේම තවදුරටත් ගිහිල්ලා සියලුම කල්ලේ කොටස් ටික එළියට යන්න පුළුවන්. ඒකට කියන්නේ අපි ස්කෑන් කරාම ගර්භාෂය ඇතුලේ කල්ලේ කිසිදු කොටසක් ඉතුරු වෙලා නැහැ. ඒකට අපි කියන කම්ප්ලීට් මිස්කැරේජ් කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ වගේ තත්ත්වයකට ආවට පස්සේ ඇත්තටම රෝගියාට ගොඩක් කාට උදරේ වේදනාවත් සමනය වෙලා ලේ යාමත් යෝනි මාර්ගයෙන් ලේ යාමත් සමනය වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ලොකු ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි කාන්තාවට තව මාසයක් දෙකක් විතර යනකොට නැවත ගැබ් ගැනීමට ලක් වෙන්නත් පුළුවන්. කිසිම ඖෂධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තව තියෙනවා අපි දැකලා තියෙනවා අපි මුලදී කතා කරා වගේ සති 12 ඉක්මවා ගිල. ඒ කියන්නේ පළවෙනි ත්‍රෛමාසිකයේ ඉක්මවා යනකොට වගේ සමහරට අර ගැප් ගෙලෙහි කෙටිවීම වගේ සහ ගැප් ගෙල විස්තර වෙන පළල් වෙලා සමහරවිට ගබ්සා වීමට ලක් වෙනවා. අපි ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් මැහුම් මේ වගේ අවස්ථාවකදී ගැප් ගෙල සංකෝචනය කිරීමට අපිට මැහුමක් දාන්න පුළුවන්. ඒකට අපි සර්වක සර්ක්ලාජ් කියනවා. එතකොට සමහර වෙලාවට අපි නොදැනම මේ ගැප් ගැල විස්තරන වෙලා ඒක කලලය වෝටර් බෑග් එකත් එක්ක සමහරලාට එළියට එන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ගොඩක් වෙලාවට අපිට අර රෙස්කියු සර්ක්ලාජ් එකක් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ මැහුමක් දාලා ඒක පුළුවන් තරම් අපි බලනවා කල්ලේ තියාගන්න. මෙවැනි ප්‍රතිකාර වර්ගත් අපිට කරන්න පුළුවන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අද ඔබ සියලු දෙනාටම ගබ්සා වීමට හේතු රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳ මන අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝවක් රැගෙන එනතෙක් අදට අපි සමුගන්නවා. ස්තුතියි.